කියන්න කැමති මට ලැබී ඇති සුළු කාලයේ වෙලා පාවිච්චි කරමින් මේ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කරනකොට දේශීය වෙළඳාම් මේකට සම්බන්ධයි කියලා. මොකද මට හිතෙනවා මේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කියන නමේ ඉදිරිපත් කරපු නම තුලම පොඩි අඩුවක් තිබෙනවායි කියලා. මොකද මේ දේශීය වෙළඳ පොළ පාවිච්චි කරලා තමයි ජාත්‍යන්තර වෙළඳාම සාර්ථක කරගත්තු සෑම රටක්ම දේශීය වෙළඳ පොළ පාවිච්චි කළා තමයි ඒ ජාත්‍යන්තර වෙළඳාම සාර්ථක කරගෙන තිබෙන්නේ. දේශීය වෙළඳාම අමතක කරලා දේශීය වෙළඳ පොළේ ශක්තිය අමතක කරලා මම හිතන්නේ ජාත්‍යන්තර වෙළඳාම සාර්ථක කරන්න පුළුවන් කියලා. ඒක අපි ඉතාමත් වැදගත් ලෙස අපි මේ සමුළුවට අවධාරණය කරන්න කැමතියි. අද ජාත්‍යන්තර වෙළඳාම විදේශීය ආයෝජකයන්ට කොන්දේසි විරහිතව ඉඩ ලබා දීම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මොකද මේ ට්‍රෙන්ඩ් එක ඇතුලේ ඉතාමත්ම භයානක දෙයක් සිදුවෙමින් තිබෙනවා කියලා අපි අවධාරණය කරන්න කැමතියි. දේශීය ව්‍යාපාරික පද්ධතිය ක්‍රමානුකූලව ගිලගනිමින් තිබෙනවා. මොකද මේ මාකට් ෂෙයා කියන එක කොහොමද විදේශිකයන්ට ලබා දෙන්නේ, කොහොමද දේශීය අයට ලබා දෙන්නේ කියන එක තෝරා බේරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. තෝරා බේරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ කිව්සුම ඕන තරම් තිබෙනවා. දැන් අපේ රටේ නායකයෝ ගිහිල්ලා ප්‍රංශයට කියනවා, ජර්මනියට කියනවා, චීනයට කියනවා, එන්න එන්න මෙහෙ ඇවිල්ලා මේ ඔපචුනිටිස් හරියට ශ්‍රී ලංකාවේ ඕන තරම් ඔපචුනිටිස් තියෙනවා, මේක පාවිච්චි කරන්න, මේක පාවිච්චි කරලා මේ වෙළඳ පොළ එක්ස්ප්ලොයිට් කරන්න කියලා. ඇයි මේ ශ්‍රී ලංකාවේ ජාතික වෙළඳ පද්ධතියක් නැද්ද මේක එක්ස්ප්ලොයිට් කරන්න? අපිට පුළුවන් මේක එක්ස්ප්ලොයිට් කරන්න. අපේ සංගමයේ සමාජිකයෝ ඉතාමත් දක්ෂ පිරිසක් ඉන්නවා ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳව අද්දකීම් රාශියක් තිබෙන. මම ලැබිය යුතු කෙටි වේලාව එක කරුණු කීපයක් විතරක් ඉදිරිපත් කරන්නම්. අපේ ශක්තිය ගොඩනැගෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක, ජාතික වෙළඳ පොළ ගොඩනැගෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපි විදේශිකයන්ට දෙනවා. වරාය ජැටි අපි විකුණනවා, වරාය මුළුමනින්ම විකුණනවා, එහෙම නැත්නම් බදු දෙනවා. අපිට පුළුවන් ද ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක නැතුව ජාත්‍යන්තර වෙළඳාම ගොඩනගන්න? 1985 දී පමණ අපේ සංගමයේ සමාජිකව කීප දෙනෙක් ඔය අද මහා යෝධෙක් බවට පත් වෙලා තියෙන චීනෙට ගියා අපේ සංගමයක් හැටියට. මේ චීනෙට යනකොට 1985 අපේ චීන රජයෙන් ආධාරණයක් මේ ආරාධනාවක් ලැබිලා අපි ගියේ. අපි යනකොට ලොකු ඇමරිකන් කාර් චීනේ නගරවල තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ ඒ මාස දෙක තුන ඇතුළත ඔවුන් අසංකර කිව්සුමක් ඇමරිකාවත් එක්ක. ඇමරිකාවත් එක්ක කිව්සුමක් අසංකරා වෙළඳ කිව්සුමක්. මොකද වෙළඳ කිව්සුම? ඒ වෙළඳ කිව්සුමේ තිබුණේ අපි කියෙව්වේ වෙළඳ කිව්සුම චීනේ නිෂ්පාදනය කරන ලයිට් ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට්ස්, සුළු ගෙවල් වල හදන මේ පොඩි පොඩි භාණ්ඩ, මේ බැඩ්මින්ටන් රැකට්ස්, ඔය උණු අතුර බෝතල්, මේවා සුළු කර්මාන්ත වල හදන භාණ්ඩ ඇමරිකන් වෙළඳපළට විරුද්ධ කිරීමත්, ඇමරිකාවේ නිෂ්පාදනය කරන මෝටර් රථ චීනේ වෙළඳපළට අතුල් කිරීම කර ගැනීමත් සම්බන්ධව කිසුමක් අත්සන් කරා. අපි ඒක හොඳින් කියෙව්වා. අපි හොඳින් කියවලා අපි ඇහුවා එක ප්‍රශ්නයක් ඒ අයගෙන්. දැන් ඇමරිකන් කාර් ලංකාවට එනෝ මේ මේ සීල් මේ චීනෙට ඇවිල්ලා මේ චීනෙ පිළේවි නේද කියලා. ඒගොල්ලන් හිනා වෙලා අපිට කිව්වා නෑ.
එම වෙන්නේ ඒක අපි පස්සේ බලමු කියලා. දැන් ගිවිසුම අත්සන් කරා. චීනස ඇමරිකාව අතර ගිවිසුම අත්සන් කරා. ඊට පස්සේ අවුරුද්ද යනකොට අපි දැක්ක ඇමරිකන් කාර් තිබෙනවා චීනේ. මොකද අර ගිවිසුම යටතේ ඇමරිකන් කාර් ඇවිල්ලා. හුඟක් නෑ චීන නගරවල. ටිකක් බොහොම ටිකයි. පහක් දහයක් එහෙම යනවා එනවා පෙනුණා. අපි අහුව දැන් මේ ඇමරිකන් කාර් මේ තියෙන්නේ. ඒගොල්ලෝ අපිට පෙන්නුව සංඛ්‍යාලේ ඉගෙන. අපි ඇමරිකන් කාර් පහක් ගන්නකොට අපේ මුළු රටේ තිබෙන ලයිට් ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට් ඒ වගේ 3-400 ගුණයකින් ඇමරිකාවට පිට වෙනවා. ඒක තමයි අපේ ස්ට්‍රැටජි එක. ඒක තමයි අපේ ස්ට්‍රැටජි එක කියලා කිව්වා. ඒතර මම අහුව ඉතින් එහෙමනම් මේ චීනේ මේ 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 ඇමරිකන් කාර් ගන්න එකට ඕගොල්ලන් නෑ මේ ඇමරිකන් කාර් ගන්නෙ විදේශ සමාගම්ම තමයි කිව්වා. ඒ සල්ලි අපේ නෙවෙයි කියලා කිව්වා. දැක්ක නේද උපක්‍රමය? ඒ කියන්නේ ඇමරිකන් කාර් ගන්න යන්න සල්ලි විදේශ මුදල්. නමුත් චීනයේ ගෙවල් වල දොරවල් වල සුළුසුළු ගම්මාන වල හදන අති විශාල ලයිට් ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් ඇමරිකාවට කන්ටේනර් 100,000 ගුණයෙන් පිට වෙන්න ගත්තා. දැන් අවුරුදු කීපයක ඇග්‍රීමන්ට් එක තියෙනවා. ඒ ඇග්‍රීමන්ට් එක කඩන්න ඇමරිකාවට බෑ. මේක තමයි වෙළඳපොළ උපක්‍රම පාවිච්චි කිරීම. අපිට සිද්ධ වෙනවා ජාත්‍යන්තර වෙළඳපොළ තත්ත්වයට උපක්‍රම පාවිච්චි ගන්න. අපේ සංගමේ සමාජිකයෝ චීනයට යවුවා තැඹිලි. තැඹිලි යවුවා. තැඹිලි වලට අධික 300-400 ඩියුටි ගැහුවා මේගොල්ලෝ අපිට. අපි යවුවා ඇයි මෙහෙම ඩියුටි ගහන්නේ? අපි ප්‍රොෆෝමා ඉන්වොයිස් එකක් දෙනකොට ඕගොල්ලන්ගේ ගාණ වැඩි. අපෙන් ගන්න බෑ කියලා කිව්වා. අපි ආවේ ඒගොල්ලන්ට කුණි දඩුවට හම්බෙන්නේ. ආ වියට්නාමෙන් අපිට හම්බෙනවා. ලාඕසෙන් අඩුවට හම්බෙනවා. අපි බැලුවා ගිහිල්ලා මොකද හේතුව කියලා. ඉන්දු චයිනා ඇග්‍රීමන්ට් එකෙන් චීනයට වියට්නාමේ ඉඳලා එන ලාඕසල ඉඳලා එන බඩු භාණ්ඩ වලට ඩියුටි නැහැ. ඩියුටි දහස් කරලා. ශ්‍රී ලංකාව ඉඳලා තැමිලි කන්ටේනර් එක අපි ඇදියොත් 100-300 ඩියුටි ගහනවා. මේ ප්‍රතිපත්තිය වහාම වෙනස් කරගන්න කියලා අපි රජයට දැනුම් දුන්නා. අපි මෙහෙම රජයට දැනුම් දුන්නා. අපි ඒ ගිල්ලක කරුණාකරලා මේක වෙනස් කරන්න කියලා. ඔය කාලේ අවුරුදු 10කට විතර උඩදී චීන අග්‍රාමාත්‍යවරයා හිටපු කමිටියකට අපි මේක ගැන දැනුම් දුන්නා. අපි කිව්වා මේ කාරණා වෙනස් කළා අපිට අවස්ථාවක් දෙන්න මේ චීන වෙළඳපොළට ඇතුල් වෙන්න කියලා. ඇතුල් වෙන්න කියලා අපිට අවස්ථාවක් දෙන්න කියලා කිව්වා. ඒගොල්ලෝ ආව සාකච්ඡා කරන්න. ඒගොල්ලන් අග්‍රාමාත්‍යවරයා මාව එකපාරක්. අපි කිව්වා ඔන්න අග්‍රාමාත්‍යවරයා එනවා. කරුණාකරලා මේක සාකච්ඡා කරලා මේක විසඳුමක් ගන්න කියලා. මොකද්ද අග්‍රාමාත්‍යවරයාත් එක්ක මේගොල්ලන් සාකච්ඡා කරේ? ඇවිල්ලා වෙළඳ ගිවිසුම් සම්බන්ධව සාකච්ඡා කරේ නැහැ. ජාත්‍යන්තර වෙළඳපොළේ ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ සිරිමාව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ ශාලාවක හදාගත්තා. වෙළඳ ගිවිසුම අත්සන් කරන්න ආපු අග්‍රාමාත්‍යවරයාට කියලා ජාත්‍යන්තර සම්බන්ධ ශාලාවක් ගත්තා. අපි කිව්වා මේ වැනි කතා කරන්න ඕන. මේ රටේ බහුතර ජනතාවගේ ප්‍රශ්න වලට අදාළ ගිවිසුම් අත්සන් කරගන්න මෙයා ඇත්ත. ඒකට ආවේ ඒගොල්ලන්. අන්තිමට බලනකොට ලංකාවේ දේශපාලඥයෝගේ වරදින් ලැබෙන අවස්ථාවල් නැති වුණා. මේක තමයි තත්ත්වය. මේක තමයි අපේ රටේ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීමේ තත්ත්වය. මම මේ දේශීය තව විනාඩි යද්දයක් ගන්නම්. දේශීය ප්‍රශ්න අපිට කියන්න. ඔව් හරියටයි. දැන් ගොඩාරියක් තියෙනවා. ගොඩාරියක් මේ රට ඇතුලේ ජාත්‍යන්තර දේශීය ව්‍යාපාරික ප්‍රජාවට හිමි තැන කරුණාකරලා ආරක්ෂා කරලා දෙන්න. එහෙම නැත්නම් මේ ආක්‍රමණය මේ ජාත්‍යන්තර වෙළඳාම කියලා මේ විදේශිකයෝ එන්නේ මේ වෙළඳපොළ ශාරක ගන්න. මේක සාධාරණත්වයක් තියෙන්න ඕන. අද දේශීය ව්‍යාපාරිකයෝගේ හිමි තැන ක්‍රමානුකූලව මෙයයි ග්‍රැබ් කරනවා. මෙයයි ග්‍රැබ් කරලා අද මුහුදු තීරේ හොටලේ පවා ගහනවා. ඒක දන්න ඔමුතෙන් කියන්න ඕනේ. කුඩා හොටලේ සැලුන් එක සිල්ලර වෙළඳාම හැම තැනකම චීන ඉන්දියානු වෙළඳෝ
ඉතින් කොහෙන්ද මොකක්ද රහස? ඇයි ඒගොල්ලන්ට කරන්න බැරි? පුළුවන් ඇයි? ප්‍රාඥානීය ප්‍රශ්නේ. නැතුව මේ හැකියාව පිළිබඳ ප්‍රශ්නේ නෙවෙයි. මම දැක්ක ළඟදී අපි ග්‍රාමන්තර කියන කොහොම ශ්‍රී ලංකා ව්‍යාපාර කොට කරන්න බෑනේ කිසි දෙයක්. නැත්නම් අපි ඔය විදේශ ගියාට එන්නේ කියලා කියනවා. එහෙම කියනවා. නමුත් ප්‍රාර්ථනය දෙන්නේ නැහැ. ප්‍රාර්ථනය දෙන්නේ නැතුව. මේගොල්ලන් කොහෙන්ද ප්‍රාර්ථනය ගන්නේ? ගන්නේ. බැංක් ඔෆ් චයිනා වලින් කීයද බලන්නේ ඒ රටේ ව්‍යාපාරින් කොට ණය දෙනකොට දෙන්නේ. බැංක් ඔෆ් ඉන්දියාව වලින් ඉන්දියාව ව්‍යාපාර කොට ණය දෙනකොට කීයද ප්‍රතිශතය කියලා බලන්න. බංග්ලාදේශ ව්‍යාපාරින් කොට කීයද ප්‍රතිශතය? මේ උගා කරුණු තියෙනවා මේ රටේ ව්‍යාපාරිකයන්ටයි මේ රටේ විදේශීය එන BOI ව්‍යාපාරිකයන්ටයි තියෙන පරස්පර විරෝධතාවය. එක දවසක් මම අසං කරන්නම්. එක දවසක් මට ආරාධනාවක් හම්බුණා මේ BOI එකේ ඒගොල්ලන්ගේ සම්මන්ත්‍රණය. අපි ගියා. අපි අහන් ගියා. විදේශිකයෝ ඇවිල්ලා හිටියා. ආයෝජකයෝ. BOI එකේ නියෝජිතයා. මෙයා ආයෝජකයන්ට මහ විශාල දේශනයක් දුන්නා. දේශනයක් දීලා මොකද මේ ලංකාවේ ව්‍යාපාර කරන්න කර්මාන්ත පටන් ගන්න කියලා මහ විශාල දේශනයක්. දේශනයක් දීලා පින්තූර මගින් අරගෙන මේ අවසන් කරා. අපි මම ඒ දේශකයාගෙන් ඇහුවා, ඔබතුමා දැන් මේ පැය පිටර දේශනයක් කරා, ඔ අපිට ඔක කාරණා අහන් හිටියා, ඔබතුමා කියපු කරුණු වලින් මේ විදේශිකයන්ට 50% බොරුනේ කියලා, 50% ව්‍යාජ කරුණුනේ කියලා අපි ඇහුවා. දැන් විදේශක කීප දෙනෙකුත් හිටියා, මේ ආයෝජක කීප දෙනෙකුත් හිටියා මේ අවස්ථාවේ. මම පොඩ්ඩක් පැත්තකට ගලලා ඇහුවා හොඳට තේසා. පස්සේ කතා කරමු කියලා මෙයා කිව්වා. ඊට පස්සේ මට පැත්තකට කතා කරලා කිව්වා, "එහෙම බුරු කියන්නේ නැතුව කොහොමද මේ රට ආයෝජකය කියන්නේ? මේ BOI එකේ දේශකයා කියන කතාව බුරු කියන්නේ නැතුව ආයෝජකය ගන්නේ කොහොමද? මේ බුරු කියලා ආයෝජකයෝ මේ රට කියන්නේ තේරුමක් තියනවද? නෑ, මේ මාකට් ෂෙයාර් එකට මේ ආයෝජකයගේ ආයෝජකගේ පැමිණීමේ ඇතුලේ මොන තරම් වංචා තියෙනවද? මේ වංචා කරන්න ඉන්නේ. හැබැයි හැමෝම නෙවෙයි. අවශ්‍ය දේවල් තියෙනවා. මේ රටේ ව්‍යාපාරිකයන්ට කරන්න බැරි දේවල් විතරක් ආයෝජකයන්ට ඉඩ දෙන්න. ඔව්, එච්චරයි. ඊළඟට තව කරුණු ටිකක් තියෙනවා. මේ වරාය හදන්න නැතුව ඔව් කස්ටම් එක අද කස්ටම් එකට කන්ටේනර් එකක් ආවම සති දෙකක් හිටියොත් ලක්ෂයක් ගෙවන්න ඕන. මේ ප්‍රශ්න විසඳන්නේ නැතුව දේශීය වෙළඳාමගේ තියෙන මේ ගැටලු විසඳන්නේ නැතුව අද අපනයනකාරෝ ඉන්න මේ අපේ සමාජයේ සමාජිකය මෙතුමා අපනයන කරනවා. මේ ජාත්‍යන්තර වෙළඳ ව්‍යාපාරිකයෙක් මෙතුමා බලපත්‍ර ගන්නකොට මේ ළඟදි මෙතුමා මේ වැක්ස් එකක් ගෙන්නන මේ මන් දන්නව මෙතුමා වැක්ස් එකක් ගන්න උත්සාහ ගත්තා. වැක්ස් එකක් මේ බොනිකෝ හදන්න වැක්ස් ආව ලංකාවට 300ක් බදු. මේක පිට ජපානයේ දවන්න මේ වැක්ස් එක ගින්නේ. ඒතර වෙළඳපොලේ මාකට් කරන්න පුළුවන්ද? මේ වගේ ප්‍රශ්න ගින්නි ප්‍රශ්න රාශියක් තියාගෙන ජාත්‍යන්තර වෙළඳපොළ ප්‍රවේශ වෙන්න පුළුවන්ද? අපි වාර්තාවක් දෙන්නම්, අපි කරුණු ඉදිරිපත් කරන්නම් ඒ වාර්තාව ඇතුළු.